අරහතුන් වහන්සේ කලින් දේශනා කරා අරහතුන් වහන්සේ කෙනෙකුට අනුසයක් එන්නේදී ඒක නිරෝධ වෙනවා කියලා. එතකොට අරහතුන් වහන්සේ මේ අරහතුන් වහන්සේ කෙනෙක්ගේ මනෝකාය තුල බවාසව නැති නිසා ඒක අනුසය ඉපදෙන්නේ කොහොමද? අනුසය උපදින්නේ අරහතුන් වහන්සේ අනුසය උපදින්නට එනවා. උපදින්නට එන ගමන්ම ඒක වැරදි බව දන්නවා. වැරදි බව දැනගෙන අනුපාද නිරෝධයෙන්ම අනුසය න අනුසයති කරනවා. ඒක තමයි සතර කම් දාහන් කරනවා කෙරෙනවා. බුදුහාමුදුරුවෝ මේ සංයුක්ත නිකායේ මහාවග්ගපාලියේ මේ ආනපාන සංයුක්තයේ තියෙන සූත්‍ර 20කම බුදුහාමුදුරුවෝ පාර්ලිය වනයේට ගියා. ඒකත් එක සූත්‍රයක්. ওই සූත්‍ර 20ෙන් බුදුහාමුදුරුවෝ පාර්ලිය වනයේට ගියාම ගිහිල්ලා මාස දෙකක් තුනක් එතන හිටියා. දෙකක් තුනක් හිටලා ආපහු බුදුහාමුදුරුවෝ ආවා. ආහම අර අනිකුත් මහා සංඝයා භික්ෂු විකුණේ ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේ පාර්ලිය වනේ, පාර්ලිය වනේ කියන්නේ මේ ළඟ තියෙන ඔතන ඔය මේ යාංගල් මෝදරෙන් හැරිලා යන්න ඕනේ පාර්ලිය වනේ කියලා ලොකු බෝඩ් එකකුත් ගහලා තියෙනවා, එතන තමයි හිටියේ. මෙතෙන්දි බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා ඔබ වහන්සේ පාර්ලිය වනේ මේ මාස තුනක් වැඩ හිටියා, ඔබ වහන්සේ මොන භාවනාවක්ද එතෙන්දි කළේ කියලා. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා, මම ආනපාන සති සමාධියෙන් මේ මාස දෙක තුන කල්ගත කළා. ඒ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව ඇහැ අරගෙන හිටිය ඇහැට රූප දැක්කා. ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුනේ නැහැ. උපේකා සිටින් කටයුතු කළා. බුදුහාමුදුරුවන්ගේ කනට ශබ්ද ඇහුණා නොයෙකුත් අයගේ. ඈ නාසයට ගඳ සුවඳ ආව, දිවට රස ආව, කයට පහස ආව, මනසට ධම්මාව, ඒ සියලු දේ ආනපාන කළා. එතකොට ඒක ආනපාන සති සමාධියක්. ඒ අනුව බුදුහාමුදුරුවෝ කිව්වා, මම ආනපාන සති සමාධියෙන් ඔය මාස දෙක තුන කල්ගත කළා. ඒක නිසා ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. එතකොට මේ ආනපාන සති සමාධිය පෘථග්ජන පුද්ගලයෙකුටත් ගැලපෙනවා, සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙකුටත් ගැලපෙනවා, සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵලයට ලැබූ පුද්ගලයෙකුටත් ගැලපෙනවා, අරහතුන් වහන්සේට පසේ බුදුහාමුදුරන්ට, බුදුහාමුදුරන්ට ලෞතරා බුදුහාමුදුරන්ටත් මේ ආනපාන සති සමාධිය එකයි, දෙකක් නැහැ. එතකොට අරහතුන් වහන්සේ කියන්නේ අනුසය බිහිවෙන්න මේ බවාසව ඒ ගති මේවල තල්ලුව අවශ්‍යම නැහැ කියන එකද? දැන් මේකට මේ අනුසය නානුසයති කරන්න පුරුදු වෙලා පුහුණු වෙලා හිත පදන් වෙලා පට්ඨාන තත්ත්වයටපත් වෙනවා. හිත පදන් වෙනවා. එතකොට ඒක කරන්න දෙයක් නැහැ, ඉබේම වෙනවා. ධර්මතාවයෙන්ම මේක ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා. ඔබ වහන්සේට දැන් උදාහරණයක් හැටියට ඔබ වාහනයක් එලවනකොට ඔබට දැන් වාහනේ එහාට කපන්න, මෙහාට කපන්න, ක්ලච් එක පා ගන්න, බ්‍රේක් ගන්න කවුරුවක් කියන්න ඕනේ නැහැ, ඒක පදන් වෙලා. අන්න ඒ වගේ ඔබේ හිතටත් මේ ඇහැට කන්ට නාගයට දිවට කයට මනට රාගයක් එනකොට අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් වඩලා නිච්ච සුඛාත්ත අයින් කරන්න පුළුවන් වෙලා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග කරලා සබ්බ උපදී පජාති කරන්න පුරුදු වෙලා පුහුණු වෙලා හිත පදන් වෙලා. මේ පဋාණ ප්‍රකරණේ තියෙන එකයි. පဋාණ කියන්නේ පදන් වෙලා හිත. ඒ පදන් වුණාම ඒක ඉබේම සිද්ධ වෙනවා. වැරදි දේ අයින් කරනවා, හරි දේ භාවිතයට ගන්නවා. අවසරයි.